वेलकम टू एसएल ब्लॉग्स एंड रेसिपीज अद मम मे वीडियो एकिंग वाल्ट अरगेन आवे गुलाब जामुन हदन निवरदिम क्रमय गुलाब जामुन हदन कोट गोडक देनेक्ट तीन प्रश्न तमाई पेनिटिक हरियट उरागण्यती एक वगेम गुलाब जामुन बोल टिक बदने कोट पुपुरने इहना मेन्न विसंदुम मे विदियट हदल बलान्नुक वरदिन्नतु हरिम विदियट हदागन्न पुलुवां මුලින්ම සීනි පැණියක හදා ගන්න. පට්ටියකට සීනි කෝප්ප දෙක හමාරක් එකතු කර ගන්න. මේ වෙලාවේ ලිප ඔන් කරලා නැහැ. ඊළඟට වතුර කෝප්ප තුනක් එකතු කරලා ලිප ඔන් කරලා හොඳට කලවම් කර ගන්න සීනි ටික දිය වෙනකන්. ඊළඟට ඉන්සල් කරල් තුනක් හොඳට තලලා ඒ ටිකත් එකතු කර ගන්න. සීනි ටික හොඳින් දිය වෙනකන් හොඳට කලවම් කර ගන්න. හොඳට සීනි ටික දිය වුණාට පස්සේ ලිප ඔෆ් කර ගන්න. बोल लेकट रुला मेस हेदी पहाक दिन वतर कप बागिया इकत करला रुलांटिक पिंगेन पेक अरंतिया तव बोल लेकिन इकट पिटकिरी कोप दिखा इकत कर पापिटी मेस हेदी दिखा बेकिंग पाउडर देहंदी इकत करला හොඳට ඔක්කොම ටික මිශ්‍ර කරගන්න. ඊළඟට බටර් කෝප්ප භාගිකුත් එකතු කරලා හොඳට අතින් අනා ගන්න. බටර් දාලා හොඳට අනාගත්තට පස්සේ මෙන්න මේ විදිහට තියෙන්න ඕන. ඊළඟට පෙඟෙන්න තියපු රුලන් වලින් ටිකක් එකතු කරගන්න. එකපාරටම රුලන් ඔක්කොම දාගන්න යන්න එපා. रुला टीक इक पाटम उखमटिक दागत् गुड़ा तेतगतीट एवी रुला टीक दागत्ट पसे हट अति अनागा लंगड़े तव रुला टीका इकत करला नवत हट अति अनागा हट अनन तरमट तमाई गुड़ाक सॉफ्ट गुलाब जामुन बोल टीक इन्े ඊළඟට ඉතුරු රුලන් ටිකක් දාලා හොඳට අනාගන්න. මේ ඩෝ එක ඇලෙන පදෙමට තමයි තියෙන්න ඕන. මේ වීඩියෝ එකේ පේන විදියට මෙන්න මේ පදෙමට තමයි තියෙන්න ඕන ඩෝ එක. ඊළඟට විනාඩි දෙකක් වහලා තියන්න. විනාඩි දෙකකට පස්සේ නැවත ටිකක් අනලා අරගන්න. මේ ගුලාබ් ජාමුන් ඩෝ එක අනන්න ගොඩක් ලේසි. රොටි එහෙම අනනකොට ගොඩක් අතට අමාරු වෙන්නේ මේ ඩෝ එක නම් එහෙම නැහැ. දැම්මම ලෑස්ති වෙන ගුලාබ් ජාමුන් බෝල ටික හදා ගන්න. ඔයාලට කැමති සයිස් එකකට මේ බෝල හදා ගන්න පුළුවන්. දැම්මම ඔක්කොම ටික හදාගෙන ඉවරයි. හදාගත්තු බෝල ටික ඩ්‍රයි ගතියට වගේ තියනවා නම් ඊට උඩින් වතුර ටිකක් ඉහින්න. ඊළඟට තාච්චියකට තෙල් දාගන්න. තෙල් දාලා තෙල් ටික රත් වෙන්න තියන්න. ගැඹුරු තෙලේ තමයි මේ ගුලාබ් ජාමුන් බෝල ටික බැද ගන්න ඕන. මේ ගුලාබ් ජාමුන් බදිනකොට කූරකින් තමයි හැඳිගා ගන්න ඕන. මේ ගුලාබ් ජාමුන් බෝල ටික දෙපාරකට බදින්න ඕන. මුලින්ම බදින්නේ ඇතුල හොඳට තැම්බෙන්න. දෙවෙනි එකට බදින්නේ පාට එන්න. රන්වන් පාටට වගේ එනකොට මේක ලිපෙන් බා ගන්න. මේ ටික බැද ගන්නකොට එක පාටම ගොඩාක් තෙලට දා ගන්න එපා. ටික ටික දාලා බැද ගන්න. දැන් මම ඔක්කොම ටික රන්වන් පාට වෙනකන් බැදගෙන ඉවරයි. මේ වීඩියෝ එකෙන් ආල්ට පැහැදිලිව පේන ඇති පාට මෙන්න මේ පාටට තමයි තියෙන්න ඕන. ඊළඟට නැවත තෙලේ දාලා මේ ටික බැද ගන්න හොඳට දුඹුරු පාටට එනකන්. මෙන්න මේ පාටට එනකොට ලිපෙන් බා ගන්න.
මේ බලන්න ගුලාබ් ජාමුන් බෝල ටික පිපිරෙන්නේ නැතුව ලස්සන්ට තියනවද කියලා ඔයාලත් මේ විදිහටම හැදුවම වරදින් නැතුව හදා ගන්න පුළුවන් දැන් මම ඔක්කොම ටික බැදගෙන ඉවරයි අපි කලින් හදලා තියාගත්තු සුගර් සිරප් එක නැවත උණු කරලා ඒකට මේ හදාගත්තු ගුලාබ් ජාමුන් බෝල ටික දාගන්න හොඳට පැණි ටික උරා ගන්න පෑය දෙකක් විතර වහලා තියන්න පෑය දෙකකට පස්සේ ඔයාලට පුළුවන් රස බලන්න මේ තියෙන පෑය දෙකකට පස්සේ හොඳට පැණි ටික මේ ගුලාබ් ජාමුන් වල උරාගෙන තියනවා දැන් මම ඔයාලට පෙන්නන්නම් මේ ගුලාබ් ජාමුන් කොච්චර සොෆ්ට් එකට තියනවද කියලා හොඳට පැණි ටික උරාගෙන ගොඩාක් සොෆ්ට් එකට තියනවා ඇත්තටම ගොඩාක් රසයි අනිවාර්යයෙන්ම මේ රෙසිපි එක ඔයාලා ට්‍රයි කරලා බලන්න ට්‍රයි කරලා බලලා කොහොමද තිබුණේ කියලා අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න තම්පෙක් කරන්න එපා මේ වගේ වීඩියෝස් තවත් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න ඒ වගේම comment කරන්න like කරන්න share කරන්න තම්පෙක් කරන්න එපා thanks for watching